මගේ භෝගවකාව බලන්න. එහෙනම් අපි බලමු මගේ භෝගවකාවේ තියෙන්නේ මොන වගේ භෝගද කියලා. වත්තට ඇතුල් වෙති අපිට දකින්න ලැබෙනවා මෙන්න මේ විදියට මෑ. මේ තියෙන්නේ මෑකරත්. මෑකරත් කියන්නේ මෑවලක්. මේ තියෙන්නේ මෑමත්. මේ තියෙන්නේ මෑමත්. මේ තියෙන්නේ මෑමත්. එක වැල ගමන් කිරීම සඳහා මෙන්න මේ විදියට ආධාරකයක් සැලකෙන්න තියෙනවා. ඊළඟට අපිට දැක්කන්න පුළුවන් ගස් ලැබු වැලය. මේ තියෙන්නේ ගස් ලැබු වැලය. පච්චෝන සහිත මෙන්න මේ වගේ ගස් ලැබු වැල ඔයාලාගේ ගෙදරත් තියෙන ඕන. තාම මේක පැලයක් ලොකු වුණාම ගෙඩි ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙනවා තවත් මෑවැලක්. කතර විදියටම ආධාරකයක් එක තමයි තියෙන්නේ. ඊළඟට අපිට දකින්න ලැබෙන ඉඟුරු. මේ ඉඟුරු පේනවානේ. මේ තියෙන්නේ ඉඟුරු. ඊට පස්සේ තා විශාල ගහක් වන මේ ගහ ඔයාලා හිතන්නේ මොකක් කියලාද? මේක කොස් ගහක්. පේනවනේ දොස්තර? මේ තියෙන්නේ කොස් ගහක්. මේ තියෙන්නේ කොස් ගහේ අතු. දවස්සේ මට හම්බ වෙනවා තවත් මේ වගේ ගස් ලැබු ගහක්. ඒකත් තාම පොඩි පැලයක්. පේනවනේ ද? ඊළඟට තියෙනවා මේ දවස්වල දුර්ලභගණයේ තවත් ආහාර රසවත් කරගන්න දාන පැලැටි විශේෂය. ඒ තමයි කහ. මේ තියෙන්නේ කහ. මේ තියෙන්නේ කහ. එකට පෝරවීම සඳහා මෙන්න මේ විදියට 10ක් දාලා තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ එක පැල. ගලවන්න බෑනේ. ගලවන්න බෑ. පුඩා ඒ පස ඇතුළට ඒ අයි ඇතුළේ තමයි තියෙන්නේ. ඊළඟ බෝග. ඊළඟට මේ තියෙන්නේ ඒ ලපටි ගස්ලබු පෙළයක්. මේ තියෙන්නේ ලපටි ගස්ලබු පෙළයක්. අපිට දැනගන්න ලැබෙනවා ඊට පස්සේ තවත් ඉඟුරු පැල කිහිපයක්. ඒකට පෝරවීම සඳහා 10ක් දාලා තියෙනවා. මේ තියෙන්නේ තවත් ඉඟුරු පැලයක්. ඒකටත් පෝරවීම සඳහා 10ක් දාලා තියෙනවා. ඊළඟට මගේ වගාවේ තමුණුයි තියෙන්නේ පයි. අර ගොඩාක් දේවල් මගේ වගාවේ තියෙනවා. හැබැයි මගේ වගාවේ මෙන්න මේකක් තියෙනවා. මේ තියෙන්නේ විශාල පොල් ගහක්. ගොඩාක් උසයි. මේ තියෙන්නේ හොඳ ගැදිච්ච පොල් ගහක්. ඊළඟට තියෙන්නේ පේනවනේ පොල් ගහ. ඒක ගොඩාක් උසයි නේද? තමයි අපිට පොල්ගෙඩි දැකගන්න වෙන්නේ. තේරෙනවා නේද? අපිට දැකගන්න ලැබෙනවා තවත් විශේෂ පැලැටි වර්ගයක්. මේ තමයි මල් මුකුණ වෙන්න කියන ඒවා. මේ තියෙන්නේ මල් මුකුණ වෙන්න. තේරෙනවා නේද? තියෙන්නේ මල් මුකුණ වෙන්න. ඊළඟට තියෙන්නේ මල් මුකුණ වෙන්න. ඊළඟට මගේ පළතුරු ගහ. මිනිම හම්බෙන්නේ පළතුරු ගහක් තමයි.
ජමනාරං ගහ. එහි තියෙන්නේ ජමනාරං ගහ. මේ තියෙන්නේ ජමනාරං ගෙඩි. ඔයාලට පේනවද? මේ තියෙන්නේ ජමනාරං ගෙඩි. ඊට පස්සේ ඊළඟට තවත් මේ වගේ ටිකක් විශාල ගස් ලැබු ගහක් තියෙනවා. ඒක අනිත්‍යයට වැඩිය පොඩ්ඩක් උසයි. හැබැයි තාම පෙළයක්. ඊළඟට මේ තියෙන්නේ දෙහි ගහක්. මේ තියෙන්නේ දෙහි ගහක්. පේනව නේද? ඔයාලට මා දැන් දෙහි ගෙඩි පෙන්නන්න. මේ තියෙන්නේ දෙහි ගෙඩි. පේනව නේද? මේ තියෙන්නේ තව දෙහි ගෙඩි. පේනව නේද? පේනවද? ඊළඟට අපි ලපටි බණ්ඩක් ගහක් වෙනවා. හැබැයි තාම ඇටින් එළියට ඇවිල්ලා ගොඩාක් දවස් ගිහිල්ලත් නැහැ. මෙන්න මේ තියෙන්නේ ලපටි බණ්ඩක ගහක්. ඔයාලා තාම ඒක පැහැදිලි පේන්නේ මොකද ඒක තාමත් ලපටි ඉඳ නිසා වෙන්නේ නැති. මේ තියෙන්නේ මේ මං අල්ලන්නේ එක්ක නේද? මේක තාම ලපටි එක. ඒකයි මෙන්න මේ විදියට වෙන්නේ. તો බණ්ඩක ගහ. ඊට පස්සේ ඊළඟට අපි යන්නේ ළඟට මගේ කහපැලි බල. මේකත් ඉස්සෙල්ල තිරිච්ච වගේම කහපැලියක්. ඒකටත් අපි දාලා තියෙන්නේ එඩිට 10. ඊළඟට අපි යන්න හදන්නේ ගාස්තේවා තියෙනවා. ඒවත් බලමු. මේ කහපැලි. මේ තියෙන තවත් කහපැලි කීපයක් එනවා නේද? මේ තියෙන තවත් කහපැලි කීපයක්. ඊළඟට අපි යන්නේ තියෙන පළතුරු තවත් පළතුරු ගහක් බලන්න. පේනව නේද මේ මොකද්ද කියලා? මේ පීර ගහ බලන්න. ඒක තාම පීර පැලයක්. ඊළඟට මේ තියෙන්නේ සරදිය. මොනවද? මිරිස් කරල්. මිරිස් කරල් නේ කොච්චිය. මේ තියෙන කොච්චි මම තාම ගෙඩි ගන්න කරන්න නෑ තාම. මේ තියෙන්නේ කොච්චි. මේ තියෙන්නේ කොච්චි. ඉතින් තවත් ගොඩාක් දේවල් තියෙනවා මගේ වත් බලන්න. අපි ඒවත් බලමුද? හා. මේ තියෙන්නේ මම අර සිල් පෙන්නේ කහා වගේ බෝග දේවල්. රස කරගන්න දාන තවත් බෝග ඔයාලට මම ඒක පෙන්නුවානේ. ඊළඟට මේ තියෙන්නේ කතරු මුරුන්න ගහ. ඔයාලට පේනවා කතරු මුරුන්න උඩට හැඳිලා තියෙනවා නේද? මේ තියෙන්නේ කතරු මුරුන්න ගහ. මේ තියෙන්නේ තියෙනවා නේද? ඊළඟට එන්නේ ළඟින්ම තියෙනවා මොකද්ද? ඊළඟට මේ තියෙන්නේ අනෝද. පේනවද? මේ කතරගම තියෙන්නේ අනෝද. තියෙන්නේ අනෝද කොළය. ඊළඟට මේ තියෙන්නේ අනෝද වැහි කඳ. ඊළඟට මෙතන තියෙනවා අඹ ගහ. පේනා නේද මේ අඹ ගහ? අඹ ගහ. අතිවේගී මාර්ගය ලස්සන්ට වඩා කරලා තියෙනවා වගේම
ඊට අලංකාර මල් මල් ජාතිය මේකට මල් ගස් ජාතිය මේ දින්නේ ඕකිඩ් පේනවනින්ද මේ තියෙන්නේ අපි ඉස්සෙල්ල දැකපු වගේම මල් විශේෂ ඉස්සෙල්ල දැකපු වගේම මල් පැලය ඊළඟට මේ තියෙන්නේ තවත් ඕකිඩ් පැල කීපයක් බලන්න ඊවට දාලා තියෙන්නේ මොනවද කියලා ඊවට දාලා තියෙන්නේ මේ වගේ ගඩොල් ඊට පස්සේ මේ වගේ අඟුරු දාලා තියෙනවා මේකේ ඉබන් ඊළඟට තියෙන පොල් ලිලි තියෙනවා නේද මේ පොල් ලිලි ඊට පස්සේ කුණු රොඩු ඉතන තියෙනවා තව ඒ වගේම මල් දහ ඊට පස්සේ මේ තියෙන්නේ නිල් කොට රොඩු පේනවා නේද මේ තියෙන්නේ නිල් කොට රොඩු තියෙන්නේ නිල් කොට රොඩු මල් පේනවා නේද මේ තියෙන්නේ තිබ්බටු පැලය. මේ තියෙන්නේ තිබ්බටු පැලය. ඊට පස්සේ මේ තියෙන්නේ කොටු කොට. පේනවා නේද? ඊට පස්සේ මේ තියෙන්නේ ඒ වගේම තවත් ගහ. මේ තියෙන්නේ මල්. වගේම නිල් කටරොඩු මා මේ තියෙන්නේ ඒවම තමයි මේ තියෙන්නේ අර ඉස්සෙල්ල දෙකම මල්ල තියෙන්නේ නිල් කටරොඩු ඊට පස්සේ මේ තියෙන්නේ ඉද්ද ඉද්ද ගහ ලොකු ඉද්ද මේ තියෙන්නේ මඤ්ඤොක්ක තමයි බෑනේ චූටි පැලය තියෙන්නේ තවත් ඒ වගේ පැල මේ තියෙන්නේ කුඩා ඉද මේ තියෙන්නේ කුඩා මල් වර්ගය මේ තියෙන්නේ ඉතා විශාල මඤ්ඤොක්ක ගහ පේනවා නේද කරන්නේ. වටිනා මේ තියෙන්නේ කුඩා රාම්බු පැලයක්.